නැවතත් ඔබ හමුවන්නේ විශේෂ ග්‍රහමාරුවක් සමගින් ඔබගේ ලග්නයට කොහොමද ඒ වැදගත් වෙන්නේ කියලා දැනගන්න. අපි කතා කරොත් ජූලි 12 වෙනිදා සිද්ධ වෙන පුජ උෂඹ රාශිගත වීම කියන කාරණාවත් එක්ක අපි කතා කරන්නේ. කාල සීමාවක් විදිහට ගත්තහම ජූලි 12 වෙනිදා සිට අගෝස්තු 26 වෙනිදා දක්වා මෙන්න මේ කාල සීමාව පුරාවට පුජ උෂඹ රාශියේ ගමන් කරගෙන ඉන්නවා. අපි දන්නවා උෂඹ කියන්නේ සිකුරුට අයත් රාශියක්. එතකොට සිකුරුට අයත් රාශියකට කොහොමද පුජ මේ මුහුවීමත් එක්ක අපිට බලපෑම ඇති කරන්නේ, මේක තමයි අපි කතා කරන්නේ. අපි කතා කරොත් තමන්ගේ රැකියාව, ව්‍යාපාර කටයුතු, සෞඛ්‍ය, පවුලේ ජීවිතය, එතකොට මේ හැම කාරණාවක් මොස්සේ මේ බලපාන්නේ කොහොමද කියලා ලග්නයට ඉදිරියේදී කතා කරනවා. ඒත් එකම තමයි අපි කතා කරොත් දේපළ වෙනදා, මෙහෙමත් නැත්නම් ඉංජිනේරු ශේෂ්ත්‍රය, ආරක්ෂකංශ, මෙන්න මේ වගේ ශේෂ්ත්‍රවලට වැඩි ප්‍රතිලාභ සහ වාසිදායක තත්ත්වයන් ලැබෙන කාල සීමාවක් විදිහට මුලින්ම ප්‍රකාශයට පත් කරනවා. ඒත් එක්කම අපි කතා කරමු ඉදිරියේදී ලග්නයෙන් ලග්නයට කොහොමද ඔබට මේ වැදගත් වෙන්නේ කියලා. මේෂ ලග්නය, මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නය සහ අටවැන්න, ඔබගේ ලග්නාධිපති වෙන්නේ එක පැත්තකින් කුජ. එතකොට ඔබගේ ලග්නයෙන් අටවැන්න පාලනය කරනු ලබන්නේ කුජ. ඉතින් මේ ග්‍රහමාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් දෙවැන්නට තමයි මේ ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. එතකොට මේකත් එක්ක අපි රැකියාව පරිසරයට සම්බන්ධ කරගෙන මේක කතා කරොත් ඔබට රැකියාවේ අන් අයත් එක්ක කටයුතු කිරීමේ හැකියාව ඉතා හොඳින් ලැබෙන කාලවකවානුවක්. ඉතින් විශේෂයෙන්ම ඒ කටයුතු උදෙසා සම්බන්ධීකරණය වෙද්දී ඔබට අවශ්‍ය වාතාවරණය රැකියා ස්ථාන තුළ ගොඩ නැගෙනවා. ඉතින් තමගේ ආශ්‍රිතයන්, උසස් නිලධාරියගේ සහය, තමන්ට ලැබෙන ඒ කටයුතු සම්බන්ධයෙන් සුමටව කටයුතු කළ හැකි කාල සීමාවක්. ඒත් එකම තමයි අපිට කතා කරන්න පුළුවන් තමන්ගේ වාග් ශක්තිය. එහෙමත් නැත්නම් අපි කතා කරන වචන තුළින් අපිට ලැබෙන ප්‍රතිලාභ. රැකියා ස්ථාන තුළ තමන්ගේ වචනවලට තියෙන පිළිගැනීම, ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් ඔබට දැන් අලෙවිකරණ කටයුතු, ගනුදෙනු කරුවෙකු මුහු කරගනිද්දී තමන්ට තමන්ගේ වචන පාවිච්චි කරන්න ඇති ශක්තිය මේ වෙලාවේ වැඩි දියුණු වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒකත් එක්ක ඔබට ඒ සම්බන්ධව වාසිදායක තත්ත්වයක් අත්විඳින්නට පුළුවන්. ඒත් එක්කම තමයි අපිට දෙවැන්නේ කතා කරන්න පුළුවන් මූල තත්ත්වය සහ මේ ඉතුරු සම්බන්ධයෙන්. ඉතින් මේ කාල සීමාව තුළ තමන්ගේ ඉතුරුම් පාර්ශවයේ ඉහළ යාමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් වෙනදට වඩා යම් ආකාරයකට මුදලක් ඉතිරි කරගෙන තමන්ගේ කටයුතු උදෙසා ඵල ප්‍රයෝජන ගන්නට හැකියාව තිබෙනවා. ඒත් එක්කම තමයි අපිට දෙවැන්නේ අපි කතා කරනවානේ පවුලේ සම්බන්ධතා, මේ සමීපයත් එක්ක තියෙන සම්බන්ධතා. ඒතර පවුලේ පරිසරය තුළ ඉතාම ශක්තිමත් ශක්‍රීය සම්බන්ධතා ඇති කරගන්නට පුළුවන්. තමන්ගේ පවුලේ සමාජිකයන් තමාවට අගනු කරගෙන කාලාත්‍රය එක තියෙන සම්බන්ධතා දැඩිව පවත්වාගෙන යන්න පුළුවන් කාල සීමාවක්. ඉතින් ඒ සම්බන්ධව ගත්තහම මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ කුජ මාරුව විශේෂ වැදගත්කමක් ගන්නවා. ඒ වගේම තමයි මේ දෙවැන්නේ කුජ ගමන් කරන කාල සීමාව තුළ ඔබගේ පස්වැන්නටත් දෘෂ්ටිගත වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒකත් එක්ක නව සම්බන්ධතා නිර්මාණය කර ගැනීමත් සම්බන්ධයෙන්ුත් අපේක්ෂා තියාගන්නට පුළුවන්. ඉතින් සමහර වෙලාවට ඔබට තමන්ගේ සහකරු සහකාරිය සම්බන්ධයෙන් අපේක්ෂා, නව සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්නටත් මේ කාල සීමාව තුළ ඉතාම වැඩි ඉඩකඩක් තිබෙනවා. උෂම ලග්නය, උෂම ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් 12 වැන්න සහ 7 වැන්න පාලනය කළ ලබන්නේ කුජ ග්‍රහය. එතකොට මේ ග්‍රහමාරුවත් එක්ක ඔබගේ ලග්නගත වීමක් තමයි සිද්ධ වෙන්නේ. තින ලග්නයට කුජ ගමන් කිරීමත් එක්ක කොහොමද මේ අපි ආදේශ කරගන්නේ තමගේ රැකියා වෘත්තීය පරිසරය තුළ. එතකොට මේ කුජ ලග්නගත වීමත් එක්ක ඔබගේ තමන් කටයුතු කරගනිද්දී තියෙන උද්‍යෝගය, ධෛර්ය සම්පන්න බව තමන් තුළ ඇතුළාන්තයෙන් ඇති වෙනවා. ඉතින් තමගේ පෞෂ්‍ය ලක්ෂණ හොඳින් විදහා දක්වන්නට පුළුවන් කාල සීමාවක්. ඉතින් විශේෂයෙන්ම යම් රැකියා පරිසරය තුළ තමන් නායකත්වයට පත් වෙලා ඉන්නවා නම් යම් කණ්ඩායමක් තුළ තමන්ට තමන්ගේ කටයුතු ඉතාම හොඳින් කරගන්න පුළුවන්. ඉතින් අපි කතා කරොත් මේ කුජගේ බලපෑමත් එක්ක විශේෂයෙන්ම බලපෑම එල්ලවන පාලන තන්ත්‍රයේ වැඩ කරන අය, ආරක්ෂකංශවල වැඩ කරන අය මේ අයට ඉතාම යහපත් කාල සීමාවක් විදිහට පෙන්ලා දෙන්නට පුළුවන්. ඒත් එක්කම තමයි අපිට කතා කරන්න පුළුවන් අපි රැකියා වෘත්තීය පරිසරය තුළ දැන් අපි නායකත ලක්ෂණ, මේ පෞෂ ලක්ෂණ ප්‍රයෝජනයට ගන්නවා වගේම සමහර වෙලාවට මේ පළවැන්නේ කුජ ගමන් කිරීම ඇතැම් විදිහට ගැටුම් ඇති කරන්නත් හේතු වෙන්න පුළුවන්. සමහරවිට තමන්ගේ තියෙන ආක්‍රමණශීලී ස්වභාවයන් වැඩිවීමත් එක්ක තමන් රැකියා ස්ථාන තුළ
තමන්ගේ සමකාලීන එක කටයුතු කරගනිද්දි සමහර වෙලාවට ගැටලු මුණ දෙන්නට පුළුවන්. ඉතින් ඒ සම්බන්ධවත් සැලකිලිමත් වීම වැදගත්. ඒත් එකම තමයි පළවැන්නේ මේ කුජ ගමන් කරන කාල සීමාව තුළ ඔබගේ හත්තැනටත් දෘෂ්ටිගතව සම්බන්ධ වෙනවා. ඉතින් ඒ හින්දා ඔබ විවාහ ජීවිතයේ තමන්ගේ සහකරු සහකාරියත් එක්ක තියෙන සම්බන්ධතාවවලදීත් සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ සම්බන්ධවත් ටිකක් අහිතකර බලපෑම් එල්ලවන ග්‍රහ පිහිටීමක් හින්දා. ඒත් එක්කම තමයි අපි කතා කරොත් රාජ්‍යාංශයේ එහෙමත් නැත්නම් පරිපාලනාංශවල ඉන්න අයට තමන්ගේ කටයුතු හොඳින් කරගන්නට පුළුවන් කාල සීමාවක්. ඒත් එක්කම අපිට කතා කරන්න පුළුවන් මේ කාරණාවත් එක්ක විදේශගත වීම සම්බන්ධව අපේක්ෂා කරගෙන හිටපු අයට විශේෂ බලපෑමක් තිබෙනවා. තමන්ගේ විදේශගත වීම සම්බන්ධව අරමුණු මෙන්න මේ කාල සීමාව තුළ ඉෂ සිද්ධ වෙන්නට පුළුවන්. අපි කතා කරොත් කුජ විශේෂයෙන්ම තමන්ගේ ජන්මපත්‍රය තුළ බලවත් ඉන්න අයට ඒ සම්බන්ධව වැඩි අරමුණු අපේක්ෂා තියාගෙන මේ හැකියාව තිබෙනවා. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් 11 වැනි සහ 6 වැනි කියන ස්ථාන දෙක පාලනය කරනු ලබන්නේ කුජ ග්‍රහය. එතකොට මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් 12 වැනිට එමත් නැත්නම් වැයස් ස්ථානයට තමයි ප්‍රවිෂ්ඨ වෙන්න සිද්ධ වෙන්නේ. එතකොට මේකත් එක්ක අපිට සමහර කාරණා ධනාත්මක විදිහට වගේම ඇතැම් කාරණා ඍණාත්මක විදිහටත් මිතුන ලග්නයට බලපාන්න පුළුවන්. අපි කතා කරොත් මේ කාරණාව විවහල් වෙනවා තමන්ට ආදායම් පැත්තෙන් ගත්තාම විවිධ මූලාශ්‍රවලින් තමන්ට ධනය ලබා ගැනීමට එවන් ආකාර නිර්මාණය වීමක් ඔබට ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒකත් එක්ක තමන්ගේ ආදායම් තත්ත්වවල ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි පිහිටීමක් විදිහට පෙන්වලා දෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ආදායම් වල ඉහළ යාමක් සිද්ධ වෙන නමුත් විවිධ මූලාශ්‍ර තුලින් සමහර වෙලාවට තමන්ට අනපේක්ෂිත වියදම් ඇතිවීමේ ප්‍රවණතාවයකුත් තිබෙනවා. ඉතින් ඒකත් එක්ක ඔබ සමහර වෙලාවට ණය ගනුදෙනු වගේ දේවල් යොමු වීමේ ප්‍රවණතාවයක් ඒ තුළ තිබෙන හින්දා ඔබ සැලකිලිමත් වෙන්න මේ කාල සීමාව තුළ එවන් තීන්දුව తీරන ගනිද්දි. ඒත් එක්කම තමයි අපි කතා කරොත් මේ කාල සීමාව තුළ ඔබට මතුවෙන අභියෝගාත්මක දේවල්, අපි කියමු වෘත්තීය පරිසරය තුළ තමන්ට මතුවෙන විරුද්ධවාදී අදහස්, එතකොට සතුරු කරදර, මේ වගේ දේවල් ඉතාම හොඳින් මැඩගෙන තමන්ගේ අභියෝග ජය ගැනීමේ හැකියාව තමන්ට තිබෙනවා. ඉතින් ඒත් එක්කම තමයි අපි කතා කරොත් ව්‍යාපාර කටයුතු කරන කෙනෙක්ට අපි තරංකරුවන්ගේ මුහුණ දෙන්නට සිද්ධ වෙනාම් බාහිර තර්ජනවලට තමන්ගේ ව්‍යාපාර වෙනුවෙන් ඇතිවන හානි, බාහිරින් නැතිවන හානි, ඒ දේවල් වලට අවශ්‍ය ශක්තිය තමා තුළ ඇතිවීම, මේ සතුරු කරදර මර්ධනය කිරීමේ හැකියාව තමන්ට ඇතිවීමත් එක්ක තමන්ගේ කටයුතු ඉතාම ශක්තිමත්ව කරගන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි අපි සැලකිලිමත් වෙන්නට ඕන කාරණාවක් තියෙනවා 12 වැනි මේ කුජ ගමන් කරන කාල සීමාව තුළ මේ 7 වැනිට දෘෂ්ටිගත වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒකත් එක්ක පවුලේ තමන්ගේ සහකරු සහකාරියත් එක්ක තියෙන සම්බන්ධතාවවලදී යම් ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඉතින් අවබෝධයෙන් මේ කාල සීමාව තුළ කටයුතු කිරීම වැදගත්. ඒ සම්බන්ධව යම් ඍණාත්මක පරපෑමක් තියෙනවා නම් කලින් අවබෝධ කරගෙන. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් 10 වැනි සහ 5 වැනි කියන ස්ථාන දෙක පාලනය කරනු ලබන්නේ කුජ ග්‍රහය. එතකොට මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් 11 වැනිට තමයි ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේකත් එක්ක අපි රැකියාව සම්බන්ධයෙන් ගත්තාම ඉතා හිතකර තත්ත්වයක් ඔබට තිබෙනවා. රැකියාවේ තමන්ට තිබෙන උද්‍යෝගය, කියන්නේ තමන්ට කටයුතු කරගන්නට තියෙන ශක්තිය වැඩි දියුණු වීම, මානසික ශක්තිය හොඳින් වර්ධනය වීම, අභිප්‍රේරණය කියන්නේ තමන්ගේම උවමනාවෙන් තමන්ගේ කටයුතු සාර්ථක කරගන්නට තමන්ට ඇති උවමනාව වැඩි දියුණු වීමක් තිබෙනවා. ඉතින් ඒකත් එක්ක කටයුතු සාර්ථක කරගන්නට පුළුවන්. ඒත් එක්කම තමයි ශක්තිමත් නායකත්ව ගුණාංග වර්ධනයක් අපේක්ෂා කරන්නට පුළුවන්. විශේෂයෙන්ම උපති කේන්දරය තුළ කුජ බලවත් නම් තමන් පරිපාලන ශේෂ්ත්‍ර තුළ මතුවීම, උසස් වීම වගේ දේවල් අපේක්ෂා කරන්නට පුළුවන්. ඒත් එක්කම තමයි අපි දන්නවා රාජසේවයේ පරිපාලනාංශවල ඉන්න අයට තමන්ගේ කටයුතු මෙහෙව ගන්නට ඉතාම සාර්ථක රහපීඨීමක් විදිහට පෙන්ලා දෙන්නට පුළුවන්. ඒත් එක්කම තමයි සමාජීය වශයෙන් කටයුතු කරන පොදු කටයුතු, එහෙම නැත්නම් දේශපාලන කටයුතු වගේ වල නිරත වෙන අයට තමන්ගේ පිරිස් බලය වැඩි කරගන්නට, තමන්ගේ පිරිස් බලයට නායකත්වය ලබා දෙන්නට මෙහෙව ගන්නට ඇති හැකියාව මේ කාරණාවත් එක්ක වැඩි දියුණු වෙනවා. ඒත් එක්කම අපිට කතා කරන්න පුළුවන් තමන්ගේ වැඩිහිටියන් එහෙමත් නැත්නම් තමන්ගේ පිය පාර්ශවයේ සහාය ආශිර්වාදය තමන්ගේ කටයුතු වලට ලැබෙන කාල සීමාවක්. ඉතින් ඒ අයගේ සහාය එක්කලා තමන්ගේ කටයුතු සාර්ථක කරගන්නට හැකියාව ආශිර්වාදය තිබෙනවා.
ඒත් එකම තමයි අපි 11 වැන්නේ ගමන් කරද්දී ප්‍රවේශම් වෙන්නට ඕන තැනක් තිබෙනවා. 11 වැන්නේ කුජ ගමන් කරන කාල සීමාව තුළ 6 වැන්නට දෘෂ්ටිගත වීමක් සිදු වෙනවා. එතකොට අපි දන්නවා 6 වැන්නේ අපි රෝගාබාධ සම්බන්ධයෙන් කතා කරන හින්දා රුධිර පීඩනය, එහෙම නැත්නම් ලේ දෝෂ තත්ත්ව වගේ දේවල් සම්බන්ධව පාලනය, එහෙම නැත්නම් සෞඛ්‍යමය වශයෙන් අවධානය දීම වැදගත්. එතකොට ඒත් එකම තමයි තමන්ගේ ආවේගශීලී හැසිරීම. සමහරවිට වාහනයක් පදිද්දී, සමහරවිට තමන් කරන නොසලකිලිමත් ක්‍රියාකාරකම් හින්දා ඇතිවන අනතුරු වගේ දේවල් මේ කාල සීමාව තුළ සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ඒ සම්බන්ධව මේ කාල සීමාව තුළ කෙටි කාල සීමාවක් වුණාට සැලකිලිමත් වීම වැදගත්. කටක ලග්නයෙන් උපන් ඔබ. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයේ 9 වැන්න සහ 4 වැන්න කියන ස්ථාන දෙක පාලනය කරනු ලබන්නේ කුජ ග්‍රහය. මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් 10 වැන්නට, එහෙමත් නැත්නම් රැකියා භාවයට තමයි මේ කුජ ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. අපි දන්නවා මේ රැකියා භාවයට, එහෙමත් නැත්නම් 10 වැන්නට කුජ දිග්බල විදියට තමයි අපි හඳුනගන්නේ. ඉතින් ඒකත් එක්ක මෙතන තියෙන සුවිශේෂී පිහිටීම අපිට වැඩි ඉඩකඩක් තිබෙනවා තමන්ගේ රැකියා කටයුතු ඉතාම හොඳින් කරගන්නට. විශේෂයෙන්ම පරිපාලනයේ නායකත්වයේ ඉන්න අයට තමන්ගේ කටයුතු හොඳින් මෙහෙව ගන්නට පිරිස තමන්ගේ අරමුණු වලට අරගෙන යද්දී ඉතාම සාර්ථක වන කාල සීමාවක්. ඒත් එක්කම තමයි අපිට කතා කරන්න පුළුවන් සන්නිවේදන කුසලතා සම්බන්ධයෙනුත්. ඉතින් තමන්ගේ වචන, එහෙමත් නැත්නම් තමන්ගේ අදහස්, පණිවිඩ තමන්ගේ රැකියා පරිසරය තුළ අනිත් අය අතරට අරගෙන යද්දී ව්‍යාපාර කටයුතු කරන කෙනෙක්ට තමන්ගේ සන්නිවේදන මට්ටම ඉහළ යාමත් එක්ක ඉතාම හොඳින් තමන්ගේ කටයුතු කරගන්නට හැකියාව තිබෙනවා. ඒත් එකම තමයි අපිට කතා කරන්න පුළුවන් මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ගත්තහමත් මොනවා හරි තමන්ට පෙර පැවති මූල්‍ය අර්බුද, ඔබ යම් ආකාරයකට මූල්‍ය හේතුන් මත නවත්තලා තිබ්බ කටයුතු ආරම්භ කරන්නට ඇති හැකියාව. ඒත් එක්කම තමයි ණය ගනුදෙනු වගේ දේවල් වලින් පීඩාවට පත් වෙලා හිටියානම් ඒ දේවල් निराකරණය කරගෙන තමන්ගේ කටයුතු සාර්ථක කරගන්නට හැකියාව තිබෙනවා. ඒත් එක්කම අපිට කතා කරන්න පුළුවන් උසස් අධ්‍යාපනය සම්බන්ධෙනුත් අපි 9 වැන්නත් එක්ක සම්බන්ධ කරගෙන. එතකොට උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂයෙන්ම අධ්‍යයන කටයුතු වල නිරත වෙලා ඉන්න දුවදරුවන්ට අපි දන්නවා අපි කතා කරොත් ශේෂ්ත්‍රයන් විදිහට ගත්තා අපි ඉංජිනේරු, ගණිත වගේ ශේෂ්ත්‍රවල ඉන්න අයට විශේෂ බලපෑමක් තිබෙනවා. ඉතින් පූජ්‍ය තමගේ කේන්දරය තුළ බලවත් දරුවෝ නම් ඒ කාල සීමාව තුළ තරඟ විභාග වගේ දේවල් හොඳින් මුහුණ දෙන්න හැකියාව තිබෙනවා. ඉතින් මේ කාරණා අපේක්ෂා කරන්න පුළුවන්. ඒත් එකම තමයි අපිට කතා කරන්න පුළුවන් විදේශගත වීම රැකියාව සම්බන්ධයෙන් විදේශගත වීම සම්බන්ධවත්. මොකද විදේශගත වීම සම්බන්ධව අපේක්ෂා තියාගෙන හිටපු විශේෂයෙන්ම රැකියා සම්බන්ධව එවන් කාරණා ඉෂ්‍ය සිද්ධ වීම මේ කාල සීමාවේ සිංහ ලග්නයේ අපේක්ෂා කරන්න පුළුවන්. කන්‍යා ලග්නයේ උපන් ඔබගේ ලග්නයේ 8 වැන්න සහ 3 වැන්න පාලනය කරනු ලබන්නේ කුජ ග්‍රහය. එතකොට මේ ග්‍රහ මාරුව සමග ඔබගේ ලග්නයේ 9 වැන්නට තමයි ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. එතකොට මේක අපි රැකියා වෘත්තීය පරිසරය තුළ තමන්ට බලපාන විදිය ගැන කතා කරොත් තමන්ට රැකියා වෘත්තීය පරිසරය තුළ තමන්ගේ කාර්යසාධනය ඇති කරගන්නට තමන්ගේ කාර්යක්ෂමතාවය, ඵලදායිතාවය ඉහළ නංව ගන්නට දැඩි ප්‍රයත්නයක් තමන්ට දරන්න සිද්ධ වේවි. එතකොට ඔබට වෙනදට වඩා තමන්ගේ කාර්ය වෙනුවෙන් නැප කැප වෙන්නට සිද්ධ වේවි. මේක සුමටව යන කාල සීමාවක් නෙමෙයි. ඉතින් ඒ හින්දා ඔබ වෙනදට වඩා වැඩි උත්සාහයක් ප්‍රයත්නයක් දරන්නට අවශ්‍යයි රැකියා කටයුතු සාර්ථක කරගන්නට. ඒත් එකම තමයි ව්‍යාපාර කටයුතු කරන අය වුණත් සැලකිලිමත් වෙන්නට ඕනේ. තමන්ගේ ව්‍යාපාර තුළ යම් අවියෝගාත්මක ස්වරූපයක් නැති වෙන කාල සීමාවක් සමහරවිට තමන්ගේ තරඟකරුවන්ට දැඩිව මුහුණ දෙන්නට සිද්ධ වේවි. එතකොට තමන් යම් මුදලක් යොදවනවා නම් ආයෝජනයක් කරනවා නම් සැලකිලිමත් වෙන්න මේ කාල සීමාව තුළ. ඒත් එකම තමයි අපි කතා කරොත් විශේෂයෙන්ම අපිට කතා කරන්න පුළුවන් අධ්‍යාපන කටයුතු, එහෙමත් නැත්නම් විදේශගත වීම සම්බන්ධව සිදුවන වියදම් පාර්ශවයේ ඉහළ යාමක් සිදු වෙන්න පුළුවන්. සමහරවිට අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙනතට වඩා වැඩි මුදලක් වියදම් කරන්න සිද්ධ වීම, එතකොට විදේශ ගමන්, දුරබැහැර ගමන් වෙනුවෙන් සිදුවන වියදම් හින්දා යම් වියදම් වල ඉහළ යාමක් ඒ කාරණා ඔස්සේ සිදු වෙන්නට පුළුවන්. ඒත් එකම තමයි යහපත් පිහිටීමක් විදිහට අපේක්ෂා කරන්න පුළුවන් මේ ආධ්‍යාත්මික දේවල්, එහෙමත් නැත්නම් ගැඹුරු න්‍යාය ධර්ම හදාරන අයට, එහෙමත් නැත්නම් අලුත් දේවල් සොයමින් ගවේෂණය කරමින් ඉන්න අයට මේ 9 වැන්නේ කුජ ගමන් කරන කාල සීමාව තුළ එවන් කටයුතු වල ප්‍රතිඵල සමහලාවට තමන්ට ළඟා වෙන කාල සීමාවක්. ඉතින් ඒ සම්බන්ධව කන්‍යා ලග්න හිමි ඔබට සාර්ථක වෙන විදිහට පෙන්වලා දෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ
කාල සීමාව තුළ තමන්ට ඇතිවන බාහිර බලපෑම එහෙමත් නැත්නම් සතුරු කරදර විරෝධවාදී අදහස් මේ වගේ දේවල් තමන්ට හොඳින් නිරාකරණය කරගන්න ඒවට ශක්තිමත් මුහුණ දෙන්නට අවශ්‍ය මානසික මට්ටම තමන්ට ඇතිවීමත් මේ කාල සීමාව තුළ කන්‍යා ලග්න හිමි ඔබට පෙන්ලා දෙන්නට පුළුවන්. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හත්වැන්න සහ දෙවැන්න පාලනය කරනු ලබන්නේ කුෂ ග්‍රහය. එතකොට මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ලග්නයේ නටවැන්නට තමයි ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. එතකොට අපි දන්නවා මේ බාධක ස්ථානයේ කුෂ ගමන් කිරීම ගොඩක් වෙලාවට අපිට යම් අහිතකර ඍණාත්මක බලපෑම් ඇති කළ හැකි පිහිටීමක්. නමුත් ඇතැම් කරුණු ඔස්සේ අපිට විශේෂ බලපෑමුත් ඇති කරන්න පුළුවන් ධනාත්මක විදිහට. අපි කතා කරොත් අපි වෘත්තීය පරිසරයට රැකියා පරිසරයට මෙහි ඇති ධනාත්මක බලපෑමක් විදිහට ගත්තොත් මේ ජාලකරණ සම්බන්ධතා තුළින් අපිට වාසී අත් කරගන්න පුළුවන් කාල සීමාවක්. ඉතින් ඔබට ඇතිවන සමාජීය සම්බන්ධතා තමන්ගේ වටා ගොනු වෙන පිරිස අතර තමන්ට රැකියා අවස්ථා වගේ දේවල් ඇතිවීමක් මේ වෙලාවේ සිද්ධ වෙන්නට පුළුවන්. නමුත් මේ පිහිටීමත් එක්ක ඔබට රැකියා වෘත්තියේ කටයුතු කරගනිද්දී ටිකක් අපහසුතාවයකට ඔබ මුහුණ දෙනවා. මොකද තමන්ගේ තියෙන චිත්ත වේගීය අසමතුලිතතා එමතත මානසික මට්ටමේ වෙනස් වීම එක්කල සමහර වෙලාවට රැකියාවේ යම් අස්ථාවර වීමක් කටයුතු තුළ ඔබට ඇති වෙන්නට පුළුවන්. ඒත් එක්කම තමයි අපි සැලකිලිමත් වෙන්නට ඕනේ මේ අටවැන්නේ කුජ ගමන් කිරීම යම් දෝෂයක් නිර්මාණය කරනවා. ඉතින් ඒකත් එක්ක අපේ මේ විශේෂයෙන්ම ගත්තාම පවුලේ එහෙමත් නැත්නම් විවාහ ජීවිතය සම්බන්ධයෙන් ගත්තාම කාලාත්‍රය සහකරුත් එක්ක තියෙන බැඳීම් ගත්තාම ඒවැ යම් ගැටුම් නිර්මාණය විය හැකි පිහිටීමක් තමන්ගේ තියෙන ආක්‍රමණශීලී ආවේගශීලී ක්‍රියාමාර්ගයන් ප්‍රතිපත්ති අනුව සමහර වෙලාවට එවැනි ගැටලු නිර්මාණය වෙන්නට පුළුවන්. ඒත් එක්කම තමයි හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අපිට කතා කරන්නත් පුළුවන්. ඉතින් හවුල්කරුවන් සමග කටයුතු කිරීමේදී සිද්ධ වෙන යම් අවහිරතා ඔබට මුහුණ දෙන්නට සිද්ධ වේවි. ඒත් එක්කම තමයි අපිට කතා කරන්න පුළුවන් මේ අටවැන්නේ අපි කතා කරනවා උරුම තමන්ට ලැබෙන දේවල් සම්බන්ධ. ඒ කියන්නේ පාරම්පරිකව අනපේක්ෂිත ලෙස තමන්ට ලැබෙන උරුම සම්බන්ධ. ඉතින් සමහර වෙලාවට ඒ උරුම සම්බන්ධව ගැටලු වල ඉන්නවා. අපි දන්නවා ඉඩකඩම් දේපල සම්බන්ධව නොයෙක් ගැටලු වලට මුහුණ දීලා ඉන්නවා. ඉතින් ඒ ගැටලු වලට මුහුණ දීමත් එක්ක තමන්ගේ සම්බන්ධතා ඒ තුලින් බිඳී යාම. අපි දන්නවා තමන්ගේ සහෝදර සම්බන්ධතා, ඥාති සම්බන්ධතා මේ ඒ උරුම හරහා නැති කරගන්නා ඉන්නවා. ඉතින් ඒ හින්දා මේ කාල සීමාවේ වගේ දේවල් පැනනගෙන්න පුළුවන්. ඒවා සාමකාමීව ඉතාම හොඳින් එයත් එක්ක සාකච්ඡා කරලා විසඳගෙන තමන්ගේ කටයුතු ඉතාම හොඳින් විසසිද්ධ කරගන්නට අවස්ථාව ඔබට තිබෙනවා. උච්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් පළවැන්න සහ හයවැන්න එක පැත්තකින් ඔබගේ ලග්නාධිපති වෙන්නේ කුජ, ඔබගේ හයවැන්න පාලනය කරන්නේ කුජ සහ මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් හත්වැන්නට තමයි කුජ ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. ඉතින් හත්වැන්න ගැන අපිට විශේෂයෙන්ම කතා කරන්න පුළුවන් අපේ විවාහ ජීවිතය, හවුල කරන කටයුතු මේ වගේ දේවල් සම්බන්ධයෙන් අපි කතා කරනවා. ඉතින් ගිවිසුම් ගතවීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම කතා කරන්නේ. ඉතින් එවන් කාරණා ඔස්සේ ඍණාත්මක බලපෑමක් එතනදී ඇති වෙන්න පුළුවන්. එතකොට ඔබ කාලාත්‍රය සහ කරුසාකාරියත් එක තියෙන සම්බන්ධතාවවලදී අවබෝධ කරගන්න ඕනේ මේ කාලේ සිද්ධ වෙන ගැටලු. එතකොට අපි හවුල් කරුවෙක් එක යම් දෙයක් පටන් ගන්නවා නම් මේ කාල සීමාව තුළ සැලකලිමත් වෙන්නට ඕනේ. දැනට හවුලේ ව්‍යාපාර කරන අයගෙත් යම් ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඒ හින්දා සැලකිලිමත් වෙන්නට ඕනේ. ඉතින් විශේෂයෙන්ම අපි කතා කරොත් එහි විශේෂ ධනාත්මක බලපෑමක් විදිහට අපිට ඇති කර ගන්නට පුළුවන් තමන්ට මතුවන බාහිර අභියෝගය. කියන්නේ සතුරු කරදර, යම් ආකාරයකට ඇතිවන විරුද්ධවාදී බලපෑම් මේ වගේ දේවල් හොඳින් ජය ගන්නට ඔබට අවස්ථාව තිබෙනවා. ඉතින් හත්වැන්නේ කුජ ගමන් කරන කාල සීමාව ලග්නය නිරන්තරයෙන් දකිනවා. ඉතින් ඒකත් එක්ක තමන්ගේ තියෙන පෞරුෂය ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තියත් ඔබ තුළ තිබෙනවා. ඉතින් ඒ කාරණා ධනාත්මක විදිහට අරගෙන ශක්තියින් ප්‍රයෝජනයට අරගෙන තමගේ රැකියා වෘත්තීය පරිසරය තුළ අභියෝග ජය ගැනීමට භාවිතා කරන්න පුළුවන්. ඒත් එක්කම තමයි ව්‍යාපාර කටයුතු කරන කෙනෙක්ට ගත්තත් අර මම කිව්වා වගේ බාහිරින් එන බලපෑම් වලට ජය ගැනීමට ඇති හැකියාවත් එක්ක තරංකාරී අභියෝග තමන්ට වෙළඳපොළ තුල තමන්ගේ කොටස අත් කරගන්නට කරන යම් බලපෑමක් මේ වෙලාවේ දැඩිව ඔබට කරන්න ඇති හැකියාව තිබෙනවා. ඉතින් ඒකත් එක්ක තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට උචික ලග්න හිමි ඔබට මේ කුජ මාරුව ඉතාම වැදගත් වෙනවා. ඒත් එකම තමයි මූල්‍ය පැතෙනුත් අපිට කතා කරන්න පුළුවන්. ඔබට පැවති සමහරලාවට මූල්‍ය ගැටලු
සමහර ණය වගේ දේවල් මූල්‍ය අර්බුද වලට මුහුණ දීලා හිටියා නම් ඒ දේවල් ශක්තිමත්ව පියව ගන්නට අවශ්‍ය වාතාවරණය ඔබට මේ කාල සීමාව තුළ නිර්මාණය වෙන්නටත් හැකියාව තිබෙනවා. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් පස්වැන්න සහ දොළොස්වැන්න පාලනය කරන ලබන්නේ කුජ ග්‍රහය. එතකොට මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් 6 වැන්නට තමයි ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. එතකොට මේ 6 වැන්න කියන්නේ බාධක ස්ථානයක්, රෝග ස්ථානයේ විදිහට අපි අඳුරගන්නේ. එතකොට මේ ස්ථානය තුළ කුජ ගමන් කිරීම ඇතැම් අවස්ථාවල තමන්ට ධනාත්මක බලපෑම් එල්ල කරන කාරණා තිබෙනවා වගේම තමන්ට ඍණාත්මක විදිහට බලපාන පුළුවන් කරුණුත් තිබෙනවා. අපි දන්නවා 6 වැන්නක් අපි කතා කරන්නේ රෝගස්ථානයේ විදිහට. ඉතින් කුජ 6 වැන්නට ගමන් කිරීම රෝගාබාධ සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන් සැලකිලිමත් වෙන්නට ඕනි. එතකොට ලේ දෝෂ තත්ත්වයන් තමන්ට ඇතිවීම, එතකොට රුධිර පීඩනය වගේ දේවල් වලට ප්‍රතිකාර ගන්න අය සැලකිලිමත් වෙන්න, ඒත් එක්කම තමන්ගේ ආවේගශීලී නොසැලකිලිමත් ක්‍රියාකාරකම් හේතුවෙන් සිද්ධ වෙන ඇතැම් අනතුරු වගේ දේවල් වලටත් තමන්ට මුහුණ පාන්න සිද්ධ වෙවි. එහෙනම් සැලකිලිමත් වෙන්න. ඒත් එක්කම තමයි අපිට කතා කරන්න පුළුවන් අධ්‍යාපනය මූලික කරගෙන, මොකද පස්සෙන්වත් ඔබගේ පාලනයට නැති වෙන්නේ කුජ ග්‍රහයාගේ. ඉතින් අධ්‍යාපන කටයුතු කරනවා නම් ඔබ ඒත් එක්කම ඔබගේ දුව දරුවන් අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා නම් මේ කාල සීමාව තුළ යම් උද්‍යෝගයේ අඩුකමක්, එමත් නැත්නම් ඒ අරමුණු වල වෙනස් වීමක් තමන්ට ඇති වෙන්නට පුළුවන්. ඒ හින්දා ඒ අරමුණු ඉතාම හොඳින් තියාගෙන තමන්ගේ අධ්‍යයන කටයුතු කිරීම වැදගත්. ඒත් එක්කම තමයි සැලසුම් නොකළ වියදම්, එහෙමත් නැත්නම් මූලතත්ත්වය සම්බන්ධයෙන් ගත්තහම අපි දන්නවා 6 වැන්නේ අපි නිරන්තරයෙන් කතා කරනවා මේ ණය ගනුදෙනු සම්බන්ධව. එතකොට ඔබ සැලසුම් නොකර සිදුවන වියදම් පාර්ශ්වයේ ඉහළ යාමක් සිද්ධ වීමෙන් ණය ගනු වගේ දෙනු වගේ දේවල් වලට ඔබ යොමු වෙන්නට පුළුවන්. ඉතින් අපිට කතා කරන්න පුළුවන් මේ කාල සීමාව තුළ තමන්ට මේ තියෙන ශක්තිය, ඒ කියන්නේ නිර්මාණාත්මක හැකියාවන්, තමගේ ජීව ශක්තිය, උද්‍යෝගය, මේ වගේ දේවල් වල යම් පසුබෑමක් මේ 6 වැන්නේ කුජ ගමන් කරද්දී තමන් තුළ ඇති වෙනවා. ඉතින් ඒකත් එක්ක එවන් ඍණාත්මක බලපෑම් වලට, ඒ කියන්නේ මතුවෙන්නට ඉඩ නොදී තමන්ගේ ශක්තියින් හොඳින් ප්‍රයෝජනයට අරගෙන කටයුතු කිරීම ධනු ලග්න හිමි ඔබට මේ කාල සීමාව වැදගත් වෙනවා. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් 4 වැන්න සහ 11 වැන්න පාලනය කරනු ලබන්නේ කුජ ග්‍රහය. මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් 5 වැන්නට තමයි ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. එතකොට අපි කතා කරොත් 4 වැන්න, 11 වැන්න සහ 5 වැන්න වගේම අදෘෂ්ටිගත සම්බන්ධයන් මූලික කරගෙන කතා කරද්දී ඔබගේ රැකියා පරිසරය තුළ අපි කතා කරොත්, අපි කතා කරද්දී මේ කාල සීමාව තුළ ඔබ රැකියාව සම්බන්ධයෙන් නව තීන්දුව తీරන, එහෙමත් නැත්නම් වෙනස් කිරීම සම්බන්ධයෙන් ගන්න යම් අදහස්වලදී සැලකිලිමත් වෙන්නට ඕනේ. මේ කාල සීමාව තුළ ගන්න තීන්දුව తీරන සම්බන්ධයෙන් තමන්ට අවාසිදායක තත්ත්ව ඇති වෙන්නට පුළුවන් හින්දා. ඒත් එක්කම තමයි කෙනෙක්ට රැකියා සහ පෞද්ගලික ජීවිතය සමතුලිත කරගන්නේ. සමහරවිට රැකියා පරිසරය තුළම කටයුතු කරගන්නේ තමන්ට පුද්ගලික ජීවිතයේ බැඳීම් මග හැරෙන්නට පුළුවන්. එතකොට අපි පුද්ගලික ජීවිතයට මුල් තැන දීලා කටයුතු කරන්න ගියොත් තමන්ගේ රැකියාවේ වගකීම් පැහැරහැරලා තමයි කටයුතු කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා ඉතාම වැදගත් වෙන්නේ තමන්ගේ රැකියා පරිසරයත් පුද්ගලික ජීවිතයේ තමන්ගේ පරිසරයත් සමතුලිතව පවත්වාගෙන යාම. ඉතින් මේ වෙලාවේ ටිකක් ඒ අභියෝගාත්මක තැනක තිබෙන හින්දා ඔබට එවන් කටයුතු තුළදී ඉතාම සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒත් එක්කම තමයි අපි ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් කතා කරද්දිත් නව ව්‍යාපාර සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්නවා නම් සැලකිලිමත් වෙන්නට ඕනේ. තමන් යොදන මුදල නිසියාකාරව, තමන් යොදන තැන හරිද, එතකොට තමන් කරන ශේෂ්ත්‍රය නිවැරදි ආකාරයෙන් තමන් තෝරගත්තද, තමන් අපි හවුල්කරුවෙක් තෝරගත්තා නම් ඒ කෙනා අපි නිවැරදි හවුල්කරුවෙක්ද තමන් තෝරගත්තේ කියන එක, මේ වගේ කාරණා සියල්ල සැලකිලිමත් අරගෙන තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නට ඕනේ. ඒත් එක්කම තමයි අපි සැලකිලිමත් වෙන්නට ඕනේ පවුලේ සම්බන්ධතාවලදීත්. මොකද පවුලේ සමීපමයන්, එතකොට තමන්ගේ කාලාත්‍යයත් එක්ක තියෙන සම්බන්ධතාවලදීත් මේ වෙලාවේ යම් අවහිරතාවලට ලක් වෙන්නට පුළුවන්. ඉතින් මකර ලග්න හිමියෙක් විදිහට ඔබ මේ සියල්ල ගැන අවබෝධය දීලා කටයුතු කිරීම වැදගත්. මේ කුජ මාරුවත් එක් කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් 3 වැන්න සහ 10 වැන්න පාලනය කරනු ලබන්නේ කුජ ග්‍රහය. මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් 4 වැන්නට කුජ ගමන් කිරීම සිද්ධ වෙනවා. ඒතකොට මේ ඊටාම හිතකර බලපෑමක් විදිහට අපිට ඇති කරන්න පුළුවන්. තමන්ගේ රැකියා වෘත්තීය පරිසරය තුළ කටයුතු කරගනිද්දී තමන්ගේ සැලසුම් වෙනුවෙන්
තමගේ කටයුතු වෙනුවෙන් තියෙන ඉහළ අභිලාෂයන් තමන් තුළ ඇතිවීම. එතකොට තමන්ගේ උද්‍යෝගය වැඩිවීමත් එක්ක තමන්ගේ රැකියාව ඉතාම කාර්යක්ෂමවින් කරගන්නට අපි දන්නවා ඉලක්කගත කාර්යයන්වල ඉන්න අය තමන්ගේ ඉලක්ක ඉතාම හොඳින් සපුරගන්නට ඇති හැකියාව වැඩි දියුණු වෙනවා. ඒත් එකම තමයි මේ සන්නිවේදන ශෛලීන් ගත්තාම අපි කෙනෙක්ට මොනවා හරි අදහස් ප්‍රකාශ කරද්දී පණිවිඩයක් අනිත් කෙනා අතරට අරගෙන යද්දී මේ ස්ථීර සන්නිවේදන ශෛලීන් තුළ තමන්ට ඒ ගනුදෙනු කරගනිද්දී ඉතාම පහසු තත්ත්වයක් තියෙනවා. ඒතර ඒක ව්‍යාපාර කරන අයටත් ඉතාම යහපත්. තමන්ගේ ගනුදෙනුකරුවෝ හඳුනගෙන ඒ අයත් තමන්ගේ අදහස් දීලා තමන්ගේ සේවාව ඉතාම හොඳින් ලබා දෙන්නට හැකියාව තිබෙනවා. ඒත් එකම තමයි ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් ගත්තාම තමන්ගේ විශ්ලේෂණ හැකියාව, තමන්ගේ උපාය මාර්ග සකස් කරන්නට තමන් තුළ තිබෙන දියුණු හැකියාවත් එක්ක තමන්ට කටයුතු සාර්ථක කරගන්න පුළුවන් කාල සීමාවක්. ඉතින් ව්‍යාපාර කටයුතු කරන කෙනෙක්ටත් තමන්ගේ අභිලාෂයන් කරා යන්නට පුළුවන් විදිහ වාතාවරණයක් මේ කාල සීමාව තුළ තියෙනවා. ඉතින් සමහර වෙලාවට මේ විහිදීමත් එක්ක තමන්ගේ ආවේගශීලී දේවල්, ඒ කියන්නේ ආවේගශීලී හැසිරීම් පිටතට යොමු වීමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් සමහර වෙලාවට ඒ ආක්‍රමණශීලී ස්වභාවයන් හින්දා තමන්ගේ බැඳීම් වලට යම් හානිකර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධව ඍණාත්මක බලපෑමක් තියෙන හින්දා ධනාත්මක දේවල් වලින් ප්‍රයෝජනයට අරගෙන ඍණාත්මක දේවල් තියෙනවා නම් ඒවා යටපත් කරගෙන කටයුතු කිරීම වැදගත්. ඒ වගේම තමයි අපිට ගත්තොත් ආදායම් තත් සම්බන්ධයෙන්ත් අපිට කතා කරන්න පුළුවන්. තමන්ගේ ආදායම් තත්වල ඉහළ යාමක්, එමත් නැත්නම් අමතර මාර්ග නිර්මාණය වීම තුළ තමන්ගේ ආදායම් වල වැඩි දියුණුවක් අපේක්ෂා කළ හැකි කාල සීමාවක් විදිහටත් කුම්භ ලග්නයේ හිමි ඔබට පෙන්ලා දීමේ හැකියාව තිබෙනවා. මීන ලග්නය, මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දෙවැන්න සහ නවවැන්න කියන ස්ථාන දෙක පාලනය නතු වෙන්නේ කුච ග්‍රහයාගේ. එතකොට මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් තුන්වැන්නට තමයි මේ ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. එතකොට මෙය රැකියාව විදියේ ශ්‍රේෂ්ඨ විදියට ගත්තාම අපි කතා කළොත් මාධ්‍ය සන්නිවේදන, එහෙමත් නැත්නම් විකුණුම් අලෙවි වගේ ශ්‍රේෂ්ඨයන් වල ඉන්න අයට තමන්ගේ මේ වචනවල හැකියාවත් එක්ක, කියන වාග් ශක්තියින් එක්ක ප්‍රයෝජනයට ගන්න අයට මේ ශ්‍රේෂ්ඨ තුල කටයුතු කරන අයට තමයි කටයුතු හොඳින් කරගන්නට ඇති හැකියාව තිබෙනවා. ඉතින් ඒත් එකම තමයි මේ තුන්වැන්නේ කුච ගමන් කරද්දී සමහර වෙලාවට තමන්ගේ සරයන් තුල තිබෙන ආක්‍රමණශීලී ස්වභාවයන් තමගේ බැඳීම් කෙරෙහි යම් ඍණාත්මක බලපෑමක් ඇති කරන්නටත් පුළුවන්. මොකද තමන්ගේ ආවේගශීලී වචන සමහර වෙලාවට රැකියා ස්ථාන තුල කටයුතු කරගනිද්දී, එතකොට උසස් නිලධාරීන් එක්ක ගනුදෙනු කරද්දී, ඒ වගේ දේවල් වලදී ඔබ ප්‍රවේශම් වෙන්නටත් අවශ්‍යයි. ඒත් එකම තමයි පවුලේ සම්බන්ධතාවලදීත් මේ බලපානට පුළුවන්. ඉතින් ඒත් එකම තමයි අපි කතා කරොත් විශේෂයෙන්ම සහෝදර සම්බන්ධතාවලදී, ඉතින් සහෝදර සහෝදරියොත් එක්ක තමන්ගේ බැඳීම් ශක්තිමත් කරගෙන කටයුතු කිරීමත් එක්ක තමයි අපිට හැමදේම සාර්ථක කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒ ඇත්ත ගැටුම් හෝ නැත්නම් අනවබෝධාත්මක යම් තැන් නිර්මාණය කරගත්තොත් අපිට ඒ ආවාසදායක තත්ත්වයක් විදිහට ඉදිරියේදී බලපාන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම තමයි අපිට කතා කරන්න පුළුවන් මේ දේපළ වෙළඳාම් සම්බන්ධයෙනුත් යම් ආකාරයකට මිරටගෙන විකිණීම් වගේ දේපළ වෙළඳාම් වාහන ඉඩකඩම් ඒ තියෙන වත්කම් එහෙම දේපළ වෙළඳාම් කරන අය ඉන්නවා. ඉතින් ඒ අයට අනපේක්ෂිත ලාභ ලබා ගන්නට හැකියාව මේ කාල සීමාව තුළ තියෙනවා. ඉතින් ඒත් එක්කම ව්‍යාපාරවලට නව ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගෙන තමන්ගේ ව්‍යාපාර ජාලය පුළුල් කරගන්නට ව්‍යාපාර කටයුතු කරන අයට ඉවහල් වන කාල සීමාවක් විදිහට මේ කාල සීමාව මීන ලග්නයෙන් ඔබට පෙන්ලා දෙන්න පුළුවන්. එහෙමනම් අපි කතා කළා එළමෙන ජූලි 12 වෙනිදා කුජ උෂම රාශිගත වීමත් එක්ක කොහොමද ඔබගේ ලග්නයට ඇති කරන්න පුළුවන් බලපෑම කියලා. අපි නැවතත් කාල සීමාවක් විදිහට ගත්තොත් ජූලි 12 වෙනිදා ඉඳන් අගෝස්තු 26 වෙනිදා දක්වා මෙන්න මේ කාල සීමාව පුරාවට කුජ උෂම රාශියේ ගමන් කරමින් ඉන්නවා. ඉතින් අපි දන්නවා කුජගේ පිහිටීම් ගත්තාම යම් ජන්ම පත්‍රයක කුජ ප්‍රබලව පිහිටපු අය ඉන්නවා. ඒතර යම් ආකාරයක දුර්වල වෙච්ච අය ඉන්නවා. එතකොට මේ පිහිටීම් අනුව මේ දේවල් අඩු වැඩි වීම සිද්ධ වෙනවා. නමුත් ඔබට පුළුවන් කුජගේ අපලවලට පීඩාවලට ප්‍රතිකර්මයක් විදිහට ලේ දන් දීමේ කටයුතු වල වගේ දේවල් වල නිරත වෙන්න. ඉතින් අපි දන්නවා සමහර වෙලාවට මේ අපේක්ෂා රෝහලේ වගේ දේවල් වලට ගිහිලා අපිට පුළුවන් ලේ දන් දීමක් කරන්න. නැත්නම් ඒ ලේ දන් දෙන කඳවුරු යම් ආකාරයකට ඔබට ආරංචි වෙනවා නම් ඒ සඳහා දායක වෙන්න. ඉතින් මේ කාරණා තුළින් ඔබට පුළුවන් කුජගේ යම් කිසි ආකාරයකට අහිතකර ප්‍රතිඵල තියෙනවා නම් ඒ සම්බන්ධයෙන්ුත් ඔබට හිතකර වාතාවරණයක් ගොඩනගා ගන්නට. ඉතින් ඉදිරියේදීත් විශේෂ ග්‍රහ මාරුතුලෙන් හමු වීමේ අපේක්ෂාවෙන් සමුගන්නවා. තෙරුවන් සරණයි.